තේ පෝච්චිය. එකමත් එක සුවපහසු ලස්සන කුස්සියක තේ පෝච්චියක් තිබුණා. බ්ලෂ් කියලා. එයා ගොඩක් මිලාදික වගේම සියුම්ව හදලා තිබුණා. බ්ලෂ්ව තියලා තිබුණේ සිනිඳු කුෂන් එකක් උඩ. එයාගේ වටේට දිලිසෙන කෝප ගොඩාක් තිබුණා. බ්ලෂ්ව අල්ලන්න පුළුවන් උනේ සේවකයන්ගේ ඉහළින්ම ඉන්න කෙනාට. හැබැයි අත් මේස් දාගෙන. බ්ලෂ් ගොඩාක් ලස්සන තේ පෝච්චිය. ඇයට තිබුණා දිග අතක් වගේම කලාත්මකව වක්ුණ කටක්. ඇයව හදලා තිබුණේ මිල අධික මැටි වර්ගයකින්. ඒ වගේම අත් කැටයම් කර තිබුණා. ඇයව ඉතාම උසස්ව වගේම අලංකාරව පෙනුණා. හැඳි, තාච්චි, පරණ ගිනිගල වගේම ලොකු පරණ ඔරලෝසුවක් ඇගේ ලස්සනට වශී වෙලා තිබුණේ. ඒත් කවුරුවත් ඇයව වර්ණනා කළේ නැහැ. ඇය කරපු කිසිම දෙයක් ඔවුන් අගය කළේ නැහැ. ඔවුන් ඇයට ඉරිසියා කළා. ඇගේ ලස්සන ඔවුන්ව බය කළා. ඔවුන් දැනගෙන හිටියා ඇය තරම් ඔවුන්ට ලස්සන වෙන්න බෑ කියලා. ඒත් බ්ලෂ් දැක්කා එයාගේ ඇඟේ කැලලක් තියෙනවා. ඇයගේ කරමූඩිය පුංචි සීරීමක් තිබුණා. ඒක ගොඩාක් පුංචි එකක්. එයාගේ අයිතිකරුවන් ඒක දැකලා තිබුණේ නැහැ. ඒත් ඒ නිසා තමන් අසම්පූර්ණයි කියන එක බ්ලෂ්ට හිතෙන එක නවත්තන්න බැරි වුණා. ඒත් ඇයගේ අයිතිකරුවන්ට නම් ඇය තමයි ලස්සනම තේ පෝච්චිය. ඒත් බ්ලෂ්ට අනුව නම් ඇය තමයි කැලලක් සහිත තේ පෝච්චිය. අනේ අනේ ඇත්තටම ඔයාගෙන් සමරු සටහනක් ගන්න පුළුවන්ද? කරුණා කරලා එකම එක තේ බින්දුවක් මගේ දිලිසෙන මූණට දාන්නකෝ. මං බින්දුවක්වත් දාන්නේ නැහැ ඔයාට. ඇත්තටම ඔයා කවුද? ඇත්තටම මම කිරි ජෝග්ගුවක්. ඇත්තටම කලින් එක කැඩුන නිසා මාව ඔයාට ගැළපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මට ඇහුණා සාප් විදියේ ගෑනු කෙනා කියනවා එයා කැමති නෑ කියලා අපිව කැඩෙනවට. ඔවුන් වැඩිපුර මුදල් ගෙව්වා මාව හදන්න ඔයත් එක්ක තියන්න ඕන නිසා. ඒක හොඳයි. එතකොට ඔයා ඒකට කැමතිද? ඔව්. ඒ ගෑනු කෙනා කිව්ව වෙලාවේ ඉඳන් මට ඔයාව දකින්න ලොකු ආශාවක් ඇති වුණා. දැන් මම ඉන්නේ ඔයත් එක්ක. ඔයා ගොඩාක් ලස්සනයි. ස්තුතියි. ඒත් මොකද්ද ප්‍රශ්නේ? ඔයා හිතන තරම් ලස්සන තේ පෝච්චියක් නෙවෙයි මම. ඇත්තටම මම සීරීමක් තියෙන තේ පෝච්චියක්. මං සුදුසු නෑ මේ අගේ කිරීම් වලට. සීරීමක්? ඔව්, මගේ කරමෝඩියේ. මං සුදුසු නෑ කැලලක්වත් නැති ලස්සන පෝච්චියක් කියලා කියන්න. මොකද මං එහෙම නෙවෙයිනේ. ඔයා මොනවද මේ කියන්නේ? ඔයා පරිපූර්ණයි. ඇත්තටම ඔයා පරිපූර්ණයි. ඔයාට තේරෙන්නේ නෑ මං කියන දේ. මේ කුස්සියේ ඉන්න හැමෝම දන්නව මගේ කැලල ගැන. එයාලා ඒ ගැන කතා වෙනවා. අහන් ඉන්න. අයිතිකරුගේ අතින් වැටුණොත් ඇයට මොකද වෙන්නේ? ඇත්තටම ඇය එහෙම කරයි. මට තේරෙන්නේ ඇයි ඒ තරම් ආඩම්බර කියලා. අනික කරමුඩියේ කැලලක් තියාගෙනත්. ඒක ඇත්ත. මට නම් විශ්වාසයි ඔය කැලල ඇති උනේ එයාගේ අහංකාරකම නිසා. මං අහලා තියෙන විදිහට එයා ආඩම්බරකමින් බෙල්ල ගොඩාක් උස්සනකොට පොකුරු පහන වෙදිලා. මොකක් කොහොමද එහෙම වෙන්නේ? පොකුරු පහන උඩනේ තියෙන්නේ. නෑ නෑ මම දන්නව කතාව. එයාගේ ගමන කොහොමද හයියෙන් උඩ පෙන පෙන යන්නේ? එතකොට කරමුඩිය හැප්පිලා හැමෝම කියලා එයාට හිමින් කරන්න කියලා. ඒත් ඇය කියන දේ අහලා නෑ. දැන් කැලල එතන තියෙනවා. මම නම් කියන්නේ ඇයට ලස්සනට ඉන්න තිබුණා. දැන් බලන්නකෝ ඇදියා. බලන්න. ඔයාට ඇහුණද? ඔව්. මට ඇහුණා ඒගොල්ලෝ කිසිම වැඩක් නැතුව කියවනවා. ඇත්තටම. ඔයා පොකුරු පහනේ හැප්පුණා. ඒ වගේම ඔයා උඩ පැනලා කරමෝඩිය පළුදු කරගත්තා. එයාලා කවුද විහිළු කරන්න? මම නම් විශ්වාස කරන්නේ නෑ ඔයා එහෙමයි කැලල ඇති කරගත්තේ කියලා. ඇත්තටම කොහොමද එහෙම වුනේ? මට මතක නෑනේ. හරි. ඔයාට ඒක මතක නෑ කියන්නේ මොකද ඒක ඔයාට වැදගත් නැති නිසා. ඒත් එයාලා කියපු දේ ඇහුනේ නැත්ද? මං ලස්සන වගේම සම්පූර්ණ කෙනෙක් වෙන්න ඕනි. ඒකයි මගේ රාජකාරිය. ඔයා ලස්සන සම්පූර්ණ කෙනෙක් වෙන්න ඕන කියලා දෙයක් නෑ. ඒක ඔයාගේ රාජකාරිය නෙමෙයි. ඒව නිකම් බොරු කතා. අහන්න. කවුරු හරි ඔයාට ආදරය කළත්, කවුරු හරි ඔයාට වෛර කළත්, ඔයා තීරණය කරන්න ඔයා ශක්තිය වැය කරන්නේ මොකටද කියලා? ආදරයටද නැත්නම් වෛරයටද?
හැමෝම ඔයා ගැන හිතන දේ ගැන දුක් වෙන්න එපා. ඔයා ඔයා ගැන හිතන දේ ගැන විතරක් වද වෙන්න. අන්තිමේදී වැදගත් වෙන්නේ ඒක විතරයි. ඒ වෙලාවෙම සුදු අත්මේස් දාගත්තු සේවිකාව බ්ලෂ්ව අරගෙන ගියා. ඇය කරමෝඩිය ඇරලා උණු වතුර දැම්මා. උණු වතුර පුරවනවට බ්ලෂ් ගොඩාක් කැමති වුණා. ඒ නිසා ඇයට උණුසුම් හැඟීමක් දැනුණා. ඒත් ඒ හැම වෙලාවකදීම ඇය හිත යටින් බය වුණා. ඇගේ සීරීම අනිත් අයට පෙනේවි කියලා. බ්ලෂ් මේ විදියට තේරුමක් නැති දේවල් හිත හිත ඉන්නකොට භයානක දෙයක් සිද්ධ වුණා. ඇයගේ අයිතිකාරය ඇවිත් ඇයව අරගෙන යනකොට ඔහු අතින් බ්ලෂ්ව ලිස්සලා ගිහින් එකපාරටම බිමට වැටුණා. තාච්චිය, හැන්ද, කිරි ජෝග්ගුව මේ හැමෝම බලාගෙන හිටියා තේපෝච්චිය භයානක විදියට වැටෙන හැටි. ඊට පස්සේ මේ විදියට බ්ලෂ් හෙඩිය බිම ඇගේ කරමෝඩිය සම්පූර්ණයෙන්ම කැඩිලා ගියා. එයාගේ දිග අඬ හා ලස්සන කට බිම වැටිලා ඇයව පැත්තකින් කැඩිලා බිඳිලා තිබුණා. ඉතින් ඒ ලස්සන තේපෝච්චිය අහුලාගෙන අරගෙන ගියා. මං දැනන් හිටියායට මේ වගේ දවසක් එයි කියලා. ඒක ඇත්ත. ඇයට මීට වඩා ඇය ගැන බලා ගන්න තිබුණා. මට විශ්වාසයි. අර බලුද්ද නිසා එහෙම වුණේ. ඒක නිසා තමයි අන්තිමට එයාට එයාව පාලනය කරගන්න බැරි වුණේ. ඒක ඇත්තද? ඒ කියන්නේ මං මගේ වරදින්ද බිමට වැටුනේ. බ්ලෂ්ට තේරුම් ගන්න බැරුව ගියා. ඒත් වැටෙන එක නතර කරගන්න ඇයට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඇයව අට්ටාලේ දවස් කීපයක් තිබ්බා. ඇගේ ඉරණම කොහොම විසඳෙයිද කියලා එයාට හිතා ගන්නවත් බැරි වුණා. බ්ලෂ් ඇඬුවා, දිගටම ඇඬුවා, උදේ රෑ දෙකේම ඇඬුවා. අනේ මම මෙතනට වෛර කරනවා. මට කුන්සිය නැති වුණා. සුදු පාට සිනිඳුවත් මේස් උණු වතුර ඉරෙලිය වගේම මගේ කුෂන් එකයි හැමදේම නැති වුණා. මේක හරි පුදුමයි. මං එතන ඉන්නකොට හැම තිස්සෙම හිතුවේ අනිත් අය මං ගැන මොනවද හිතන්නේ කියලා. මට අමතකුණා හිරු එළිය එක්ක සතුටු වෙන්න. මට මතකයි මං දුක්ුණා එළිය වැටුණාම මගේ කර්ම උඩිය කැළල පෙනේ කියලා. අනේ මං කොච්චරනම් කාලේ නාස්ති කළාද මේ පුංචි කැළලක් ගැන හිත හිත. දවස් කීපයකට පස්සේ සේවිකාව ලස්සන රෝස මලක් අරගෙන ඇතුළට ආවා. ඇය බ්ලෂ් ගේ පැත්තකට වෙන්න රෝස මල තිබ්බා. රෝස මල බඳුනක පැල කරලා තිබුණේ නැහැ. ඒ වෙනුවට මුල් ටික සුදුරෙදි කෑල්ලක ඔතලා තිබුණේ. ඔයා මොකද මෙතන? ඔයත් වැටුණද? වැටුණද? කොහෙන්ද? මම මෙතන ඉන්නේ පැය කීපයකට විතරයි. එයාලා මාව ආයෙත් පැල කරන්න හදන්නේ. නෑ, එයාලට ඕනේ නෑ. ඔයාටත් මට වගේම කැලලක් තියෙනවා. බලන්න ඔයාගේ කටු ටික දිහා. මගේ කටු? මගේ කටු මගේ කැලලක් නෙවෙයි. එයාලා මගේ කොටස්. මේ කටුත් එක්ක මට මං ආදරෙයි. ඒත් කොහොමද ඒක කරන්නේ? ඔයාට බෑ ඔයාගේ කැලල් වලට ආදරේ කරන්න. අන්තිම පාරට කියන්නේ එයාලා කැලල් නෙවෙයි. මේ කටු මම කවුද කියලා කියනවා. මිනිස්සු මට ආදරේ කළත් වෛර කළත් මම මට ආදරෙයි. ඒකයි වැදගත්. එතකොටම අට්ටාලේට අයිතිකරු ආවා. එයාගේ වටිනා තේ පෝච්චිය බලන්න. අනේ මට තාමත් ඔයා ගැන දුකයි. මට ඔයාව විසි කරන්න ඕනේ නැහැ. මම ඔයාට මොකද කරන්නේ? අයිතිකරු ඉඳගෙන කල්පනා කළා බ්ලෂ්ට මොකද කරන්න කියලා. බ්ලෂ් කල්පනා කරා එයා ගැන. අනේ ඔහු තාමත් මට ආදරේ. මං දැන් නිකම්ම නිකම් බඳුනක් උනත් ඇයි මේව මං කලින් දැක්කේ නැත්තේ? එයා කවදාවත් කෙලල ගැන හිතුවේ නැහැ. කිරි ජෝග්ගුවවත්. කවුරු හරි මට ආදරේ කළත් කවුරු හරි මට වෛර කළත් මම තමයි තීරණය කරන්න ඕනේ ශක්තිය වැය කරන්නේ කාටද කියලා. හැම වෙලේම මම තෝරගත්තේ වෛරය. ඒත් අදින් පස්සේ එහෙම වෙන්නේ නෑ. මං තෝරගන්නේ ආදරය. එච්චරයි. අන්තිමට බ්ලෂ්ට නිදහස් වගේම සැහැල්ලුවක් දැනුණා. ඇය තේරුම් ගත්තා ඇය කරදර වෙලා තියෙන්නේ අනවශ්‍ය දේවල් වලට කියලා. ඇය දිග හුස්මක් හෙළලා අයිතිකරු දිහා බැලුවා. බලන්න ඔහු දිහා. ඔහු මං ගැන දුක් වෙනවා. මේ තරම් දේවල් සිද්ධ වුණාට පස්සෙත් එයාට මාව විසි කරන්න ඕනි නැත්තම්? අනේ මන්දා. බලමුකෝ කොහොමද මං එයාට උදව් කරන්නේ.
බ්ලෂ් ටික වෙලාවක් කල්පනා කළා. එතකොට මෙයාට දෙයක් මතක් වුණා. රෝසමල. ඔහු ඇත්තමයි. ඔහුට පුළුවන් වුණා මාව රෝසමල හිටවන්න පෝච්චියක් විදිහට ගන්න. බ්ලෂ් ඉක්මනින්ම රෝසමල ගාවට ගියා. ඇය දැනගෙන හිටියා අයිතිකරු එයා දිහා බලන්නේ නැහැ කියලා. මොකද මිනිස්සු දන්නේ නැහැ තේ පෝච්චියට මල් පෝච්චියක් වෙන්න පුළුවන් කියලා. ඇය රෝසමල ළඟටම ගිහින් එයාගේ ඔළුව ඒ පැත්තට හැරෙව්වා. හ්ම්. හරි. බලමු මේක හරියයිද කියලා. මෙහෙම කළොත් එයාට තේරෙයි. අයිතිකරු මේසේ ළඟට ආවහම එයාට හිතාගන්න බැරි වුණා එයාගේ තේ පෝච්චිය රෝසමල ගාවින් ඉන්නව දැක්කම. පොඩ්ඩකින් මේ තරම් වෙලාවක් ඔයා රෝසමල ළඟින්මද හිටියේ? හා ඒකට කමක් නෑ. මම දන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. පොඩ්ඩකින් රෝසමල මට මගේ රෝසමල පැල කරන්න පුළුවන් ඔයාගේ. ඔව් ඒක තමයි හොඳම අදහස. මම බුද්ධිමත්නේ. ඔව් ඔයා හරි. ඔයා හොඳට තීරුම් ගත්තා. ඔහු බ්ලෂ්ව එකතකිනුත් රෝසමල අනිත් අතිනුත් තරන් දිව්වා. වෙලාව නාස්ති නොකර ඉක්මනින්ම වත්තෙන් පස්ටිකකුත් අරගෙන ඇවිත් තේ පෝච්චියට දැම්මා. ඒ වගේම වතුර ටිකක් දාලා රෝසමල පරිස්සමෙන් පැල කරා. ඒක හරි විශිෂ්ට විදිහට පෙනුණා. ලස්සන රෝසමලක් ලස්සන පෝච්චියක. බ්ලෂ් තමයි සන්තෝෂයෙන්ම හිටපු තේ පෝච්චිය. එයා තවදුරටත් හිතුවේ නෑ එයා කැඩිලා වටේ දාර රළු වෙලා කියලා. එයා ඒ විදිහට තමන්ට ආදරය කළා. එයා සතුටු වුණා පිරිසිදු හුළඟින් වගේම හැමදාම වැටෙන ඉර එළියේ. අන්තිමට මේ හැම දෙයක්ම එයා පිළිගත්තට පස්සේ එයා තේරුම් ගත්තා ඇත්තටම ඇයට කැලලක් නෑ කියලා. තවදුරටත් එයා කැඩුන තේ පෝච්චියක්වත් කැලලක් සහිත තේ පෝච්චියක්වත් නෙමෙයි. ඇය තමයි බ්ලෂ්.